නිතරම අවධානයෙන් ඉන්නේ ටීවී එක සද්ද අඩු කරලා මොකද අරහෙන් ආටි ගහද්දී පිකප් කරන කියන්නේ පිකප් එකේ සද්දේ ඇහුණ ගමන් බංකර් වලට යන්නවා බයෙන් ජීවත් වුනේ කියන්නේ LTT එකෙන් ඒ කියන්නේ අනිවාර්යෙන් ගම් වලට පැනලා මිනිස්සු මරනවා ඒ වගේ සිද්ධි තිබ්බා ඒ වගේම යාළගේ ආටි මෝටාර යන මනම් කියන්නේ ආමි කැම්ප් වලටත් ගහනවා ඒ වගේම මේ දැන් අපි හිතන්නකෝ අපි දහම් පාසලක හරි මොකක් හරි උත්සවයක ස්පීකර් දැම්ම කියලා ඔව් ඒ ස්පීකර් සද්දට යාළා ගෙස් කරලා ගහනවා අනිවාර්යෙන් මේ දොර ඇති කියලා අනිවාර්යයෙන් මේ ගොඩක් මිනිස්සු මැරුණා අපේ ගමේ කියන්නේ අපි ජීවත් වෙන කාලේදී තිබ්බ කලබල වලින් මිනිස්සු කොහොමත් 6-7ක් වගේ මැරුණා මේ යාටි වලින් ඊට අමතරව ක්‍රම බෝම්බ බස් වලට තියලා ඔව් ඒ වගේ මැරුණා ගොඩක් කපලා මැරුවා ඒ වගේ ගොඩක් සිද්ධි තිබ්බා අපි පොඩි කාලේ ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නා මගේ YouTube channel එකට ඉතින් ඔයාලා තාමත් නව vlogs subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඊට හැපතේ තියෙන bell icon එක click කරලා ඔයාලට මං ගේන videos එසනින් බලන්නත් පුළුවන් ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මායින් ගම්මානෙකට යුද්ධෙන් මාර විදියට බැටකාපු හැමදාම වතු වලට ආටි වැටුණු විශාල ලෙස යුද්ධෙන් බැටකාපු ගමක් ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ ඇතා වැටුණු වැවට ඉතින් අද මේ ඉන්නේ පදවිය කියන ප්‍රදේශයේ තමයි මේ ඇත වැටුණු වැව ගම්මානයේ තියෙන්නේ. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ විශේෂ වූ YouTube කණ්ඩායමක් ඔයාගෙන. ඉතින් ඔයාලා Facebook එකේ YouTube එකේ දැන් නිතරම දකින කණ්ඩායමක් තමයි මේ විනී ප්‍රොඩක්ෂන් කියන්නේ. ඉතින් අද අපි ගිහිල්ලා හම්බෙමු විනී ප්‍රොඩක්ෂන් එකේ කොල්ල සෙට් එක. ඉතින් ඔන්න ඉන්න විනී ප්‍රොඩක්ෂන් කට්ටිය. ඉතින් ආයුබෝවන්. ඉතින් ඔන්න ඔයාලා හොයාගෙන මං හිතන්නේ කුරුණෑගල ඉඳන් කිලෝමීටර් තියෙනවා 280ක් විතර. පදවියට ඇවිල්ලා පදවියනුත් එන ඇතුළට එන්න ඕනේ එන ඇතුළට එන්න. ඉතින් මේ කවුද මුලින්ම අපි මෙතනින්ම පටන් ගමුනේ. රයිට් එළම. කවුද මේ? ඒ ඇවිල්ලා අපේ සොයිසා. සොයිසා. ආ, කියන්නේ මේ ඇත්ත නම්ද ඔයාලා මේ පාවිච්චි කරන්නේ මේ වැඩේදී? මේගේ අවසාන නම තමයි සොයිසා. අහහ. සමහර චරිතවලට ඉතින් වෙන නම් දානවා. ඔව්. මේ උනාට ඇත්තම නම සොයිසා. අර මේ මලගෙදරගේ අර මේ ජලපාලකතුමා නේද අපි? ඉතින් එතකොට මේ කවුද මේ අම්මඩ සිරි මේ කනේ නෑ නේද කරලා? මේ කොයින්ද බලන්න අම්මඩ සිරි. මේ කවුද? ඒ කියන්නේ තමන්ගෙන මෙදී කියන්නේ. මම අමල්. ඔව්. ඉතින් අපි එතකොට මේ අපි ඒ කමල්. නෑ නේ ඉෂාර. එතකොට මේ අපේ දනුක. දනු අයි එයාත් අර ඉන්න අර ඉස්කෝලේ සීන් එකේ ඉන්නානේ. එතකොට මේ ඉෂාන් අහහ විරාජ් ඔව් ලසන්ත අයියා අහහ එයා බයිසිකල් ආරයිට් වින්කල් අංකල් වින්කල් අංකල් ඉතින් අද ඔන්න කට්ටියම ඉන්නවා මෙතන තව එන්න අය ඉන්නවද කොහමද ඔව් අපේ කැමරාමන් ඉන්නවා අහහ එතකොට කිංගෙයි එතකොට සාලිය මල්ලි අඩුයි ඔව් ඒ කියන්නේ මේ ගමේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ගේම ගහන්නේ ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉතින් වීඩියෝ වලට ලොකු සබ්ස්ක්‍රයිබ් දෙනවා ගමම ඔව් ඉතින් සුපිරි උන්චිලාව කම්මුණා මේ උන්චිලාද මොකද්ද මම මේකට කියන්නේ මේ පාරුවක් බදලා දින්න උඩට මේ එතන මේ අපි මේ පාවෙන පාරුව පාවෙන පාරුව අහ දැන් මේ කැඩෙයිද දන්නේ දැන් මම 95ක් විතර ඉන්නා මේ නැමෙනවත් වගේ මේක නෑ කියන්නේ මේ කම්බිනන්සුව ලිය තමයි පොඩ්ඩක් මේ අල්ලන්නවත් තැනක් නෑනේ බම් වැටුණොත් ඉතින් අපේ විනී ප්‍රොඩක්ෂන් සෙට් එක සෑහෙන්න කටු කෑවා යුද්ධෙන් අපි ඒ ගැන කතා කරොත් කොහොමද යුද්ධ කියන්නේ ඇත්තම එතකොට අපි ඉස්කෝලේ යන කාලේ ඔව් ඉස්කෝලේ යන කාලේදී මේ පැත්තට වැඩිය පද්දන්න එපා මේ වැටේ ඉස්කෝලේ යන කාලේදී ගොඩක් තිබ්බ කලබල 2009 යුද්ධය හරි අපි දන්නවා කලබල තිබ්බා කියලා දැන් අපි මොන වගේ කලබලද තිබ්බේ ඒ කියන්නේ මේ මේක ඇවිල්ලා මායින් ගමක් අය ඒ කියන්නේ කොටි ඉන්නව එහා ගමේ ඔයාලා ඉන්නේ මේ ගමේ මම පොඩි ලයින් එකක් තිබ්බා වගේ නිකන් මොකෙක්වත් නැති අර පැත්තලා ගානයි කියන ආමික තමයි හිටියේ ආමික තමයි මම දැන් හිටියේ කියන්නේ අවසාන බෝඩරේ මෙතන එහාට ගියොත් LTT ඒරියා එකේ තමයි දවසට ඊළඟට දැන් මට ආරංචියක් ආ මේ එක්කෙනෙක්ගේ මේ ගෙදරක වැසිකිලියක් අලුතෙන්ම හැදුවාට පස්සේ තුන් පාරක්ද කොහෙද ආටි වැටෙනවා කියලා ඔව් ඇත්තටම LTT එකේ ටාගට් කරලා තියෙන යාළගේ වැසිකිලියමයි මේ වඩසේ ආ සොයිසාගේද ඒ ඔයා ඉස්සරු නෑ සද්දර කරින් සොයිසා මොකද්ද මේ වැටුණා කියන්නේ ඇත්තටම මේ ඉතාලියන් වැඩි දියට ටොයිලට් එකට තුම්පාරක් වැටුණා මිනිහා හරි සතුම්පාරක් බලන්න කොටි කොච්චර සැලසුම් සහගතවනේ දෙතෙන්ටම ගහන්න තරන්නේ ඉස්කෝලේ ඉඳන් මිනිහා මේ ගෙස් කරලා කියනවා එකක් වැටුණ ගම ඔකම ච අපි ටොයිලට් එකට වැටුණා ඉස්කෝලේ ඇරලා ගෙදරෙද්දි කුඩු කුඩු ටොයිලට් එක කුඩු ඉතින් මේ නතරුණා නෝ අයියේ මම තිරියන මවත් ඉවරයි කෝ මේ විදිහට ගියා එලාට ගියේ ඉඳලා තියෙනවා
ඉතින් ඔන්න ඔය වගේ ලස්සන සිද්ධිත් වෙලා දෙනවා. ඉතින් කොයි වගේද ඒ කාලේ නිකන් බයෙන්ද ජීවත් වුනේ කොහමද? ඒ කාලේ එතරම්යි කියන්නේ බයෙන් ජීවත් වුනේ. කියන්නේ LTT එකෙන් කියන්නේ අනිවාර්යෙන් ගම් වලට පැනලා මිනිස්සු මරනවා. ඒ වගේ සිද්ධි තිබ්බා. ඒ වගේම යාළගේ ආටි මෝටාර යන මනම් කියන්නේ ආමි කැම්ප් වලටත් ගහනවා. ඒ වගේම මේ දැන් අපි හිතන්නකෝ අපි දහම් පාසලක හරි මොකක් හරි උත්සවයක ස්පීකර් දැම්ම කියලා. ඔව්. ඒ ස්පීකර් සද්දෙට යාලා ගෙස් කරලා ගහනවා අනිවාර්යෙන් ඒ ආවට. ඒ කියන්නේ මෙන්න මෙච්චර දුර ඇති කියලා. ඔව් මේ දුර ඇති කියලා අනිවාර්යෙන් මේ ගොඩක් මිනිස්සු මැරෙනවා. අපේ ගමේ කියන්නේ අපි ජීවත් වෙන කාලෙදී තිබ්බ කලබල වලින් මිනිස්සු කොහොමත් 6ක් 7ක් වගේ මැරෙනවා මේ යාටි වලින්. ඊට අමතරව ක්ලේම බෝම්බ බස් වලට තියලා. ඔව්. ඒ වගේ මැරුණා. ගොඩක් කපලා මැරුවා. ඒ වගේ ගොඩක් සිද්ධි තිබ්බා අපි පොඩි කාලේ. ඒවා ඉතින් ගොඩක් බිහිසුණු වගේම ගොඩක් රසවත් සිද්ධි. දැන් මට ආරංචියක් ආවා මේ අපේ අමල් අයියා මේ බෝම්බ නිෂ්ක්‍රියංශේ වැඩ කරා කියලා. ඒ කියන්නේ මේ බෝම්බයක් ඇදලා අර කනේ හිලක් අර නැත්තේ මෝටාර එකේදී. ඉතින් අයියේ මේ කොයි වගේ දෙයක් දැකීම බෝම්බ නිෂ්ක්‍රිය කරනවා කියන එක? බෝම්බ නිෂ්ක්‍රිය කරනවා කියන්නේ මෙහෙමයි. දැන් මම අවුරුදු 5ක් වැඩ කරා. උතර වැඩ කරේ තැමිල් ගම්මානවල, ඒ කියන්නේ LTT හිටපු ප්ලේස් වල. ඉතින් මේ තනි කරම බෝම්බ අම්බානෙකට මැක් හිටියා. ඉතින් අපි ක්ලියරන්ස් කරා. තවත් තියෙනවා. තාමත් හොයනවා. තාමත් බෝම්බ තියෙනවා. තියෙනවා. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් දැන් අපේ පැති වල අයට නම් යුද්ධය අමතකයි. ඔයාලටත් යුද්ධය අමතකද? නෑ. කවදාවත් මං හිතන්නේ නෑ මේ අපිට යුද්ධේ ජීවිතේට අමතකයි කියලා. හොඳම අත්දැකීම තියෙන්නේ මං හිතන්නේ මේ අපිට ඇත්තටම. ඔව්. දැන් ගොඩක් අය දැන් ඇත්තටම දැන් විනී ප්‍රොඩක්ෂන් කියලා බැලුවාට දැන් ඔයාලා මං හිතන්නේ මේ අවුරුදු කීයක ඉඳන්ද මේ වීඩියෝස් කරන්න ගත්තේ? අවුරුදු අපි Facebook එකේ කරායේ 2012 වගේ ඉඳන්. ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සු පද්දන්න එපා. හරි පද්දන්න එපා කතාව කියන්නේ. එන්නේ මෙතන මේ දවස් බෑනේ බං මේක ගන්නොත් එහෙම කටු කම්බි ඇවිලා. ඉතින් එතකොට දැන් මේ ගමේ කට්ටිය දැන් කොහොමද, ඒ කියන්නේ මේ දැන් මේ වැඩේට කවුද මුලින්ම සෙට් උනේ මේ YouTube වැඩේට? ඒ කියන්නේ වීඩියෝ සදන වැඩේට. වීඩියෝ සදන වැඩේදී සෙට් උනේ මුලින්ම කියන්නේ අර විරාජ්. ඔව්. එතකොට වින්කල් අංකල් ඉෂාර. එතකොට අපේ කැමරාමන් ඉන්නවා නිසල් සාරංග. ඔව්. නිසල් සාරංගයි මායි අපි හතර දෙනා තමයි. කියන්නේ නිසල් සාරංගයි මායි ඉෂාරා එකම පන්තියේ. අහහ. ඉතින් අර ක්‍රිකට් ගහනා ඒ සෙල්ලම් කරද්දි විරාජ් සෙට් උනා අපිත් එක්ක මේකට. අහ. ඉතින් ආ. වෙන්නේ හොඳම තල් කුරුම්බා. යකෝ මේ පොල් කුරුම්බනේ. ආ. දන්නවනේ. දැන් ඉතින් බම් මේක මේ මේක කොහමද බොන්න කියන්නේ? මේක මේ කපලා දියන්. ඉතින් කුරු නෑගල කොල්ලනේ. ඌ බද බොන්න නෑ. තියා කපන්න ඉතින් අය මොකෙන් කපන්නද? පොල් ත්‍රිකෝණේ වනොත්. හරි. ඉතින් කොහමද එතකොට මේ වීඩියෝ සඳ වැඩේ දැන් ඔය හතර දෙනා ආරම්භ කරා? පස් දෙනා. නා ඔව් හතර දෙනා ආරම්භ කරලා ටික දවසක් කරා. ඉතින් අර ගැන්නම් ස්ටයිල් සින්දු ආවේ. ඔව්. ඒ දවසේ ඉඳන් කරලා Facebook දැම්මේ. ඉතින් අපිට මේ ඔක YouTube දාද්දි, ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් එහෙම එකක් නෙවෙයි. ඇත්තම හිතුනේ අර දාලා පස්සේ කාලෙක වුණත් අපිට බලන්න පුළුවන් නේ අර ස්ටෝර් කරගන්න. ආ ඒ කියන්නේ මේ ඔයාලා YouTube එකට දැම්මේ අනිත් අයට බලන්නේ මේ. ඔයාලටම ආය දවසක වුණ නම් බලන්න. ආඩිස්ක. ඉතින් එතකොට කවුරුත් YouTube channel ඇත්තම අහලා තිබුණේ ගප්පිය යාහල් තිබ්බා. ඉතින් අනිත් YouTube channel අහලා තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මේ ටික කරා. ඒතරම ওই channel එකෙන් ගත්තා පස්සේ ඉතින් අපිත් ඒක promote කරන්න කියන්නේ අපි video කරා. ප්‍රමෝට් කාන්තරාර මේකක් තිබ්බේ නැහැ. ඉතින් එහෙම එහෙම ටික කරලා ඉතින් පත් වුණා කොහොම හරි අවසන්ට. ඔව්. දැන් අවුරුදු මට ආරංචියක් ආ මේ අවුරුදු දෙකක් යනකම් එක subscribe කෙනෙක්වත් හිටියේ නැහැ කියලා. ඔයාලව subscribe කරලා තිබ්බ නැහැ කියලා. ඒ කියන්නේ බින්දුවයි. Subscribe කතාව හොඳටම දන්නේ ඉෂාර. ඔව් ඉෂාර මොකක්ද ඒ කතාව? ඔව් පළවෙනි එක මේ ඒ ගොඩක් කල් ගියන වැටෙන් අවුරුද්දයි ගියේ. කාගේ දේක? දන්නේ. අපිවත් දාලා නැහැ ඒක. ඒක දැන් අර report බලපුවම තමයි මේ අවුරුද්දකින් පස්සේ එකක් කරා කියලා. ඊට අවුරුදු එකම ආරගෙන ඊට පස්සේ ආය දෙවෙනි එක වැටලා එහෙම එහෙම ගිල්ලා මේ මෑතක දමාස 6කට කලින් 490 ගණන් වල තිබ්බා. ඊට පස්සේ අපි shape එකෙන් ඒකත් මාර්ගයම ගැව්වේ 10. ඊට පස්සේ එහෙම එහෙම ගහලා ඒ කට්ටිය ඔය හම්බෙන මාමලාට කතා කරන පොන්නක් තියනවා කියලා හාලා ඉතින් මම තමයි 10 දාගත්තා. ඊට පස්සේ අපි දැම්මේ නැහැ කට්ටියගේ. ඊට පස්සේ මම ගිහලා ඉතින් ගොඩක් දේවල් වුණා page වලින් උදව් කරා. ඉතින් ඒ මාර උදව් දුන්නේ මිනිස්සු. ඒ වගේ තමයි. ඉතින් අද දැන් මේ වෙද්දි ඔයාලා හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම හිතෙන්නේ දේ මොකද විරාජ්? ඇත්තටම හිතෙන්නේ? හිතෙන්නේ ඒ ඇත්තටම සතුටුයි ගමේ කට්ටිය ගොඩක් සහයෝගයක් දෙනවා. ඉතින් ගොඩක් කට්ටිය උදව් වෙනවා තමයි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. අපි හතර දෙනා පටන් ගත්තා ඊට පස්සේ එකතු වුණා. අමල් අයියා. ලසන්ත. ඊට පස්සේ අපේ අමතක කන්න බැරි චරිතයක් ඉන්නවා.
සාලිය මතක දන්නේ නැහැ මේකෙන් මොකද්ද ඒක කල්දේරා කල්දේරාගේ අවුරුද්ද කල්දේරා එම්කේ ධර්මරත්නේගේ චණ්ඩිය අයියා අපිත් එක මුලින් නම් හිටපු එක්කනේ ඉතින් ඔක්කොගේම සහයෝගය ඉඳලා දැන් ලක්මාල් ඊට පස්සේ චතුරංග අයකෝද ලොකු ඔය වගේ මේ උදව් ලැබෙන්නේ දැන් ඔයාලගේ මුළු ගමම හරි කැමති ඔයාලට උදව් කරන්න ගමයාගේ ප්‍රතිචාර කොහොමද ගමයාගේ අර ප්‍රතිචාර කියද්දි කියන්නේ දැන් අපි ෆිදම් පන්සලක මොකක් හරි අර පින්කම් මොකක් හරි තියනවා කියලා එතකොට හාමුදුරුවෝ උනත් කියන්නේ කියන අපිට වීඩියෝයක් කරලා දෙන්න මිනිස්සුන්ට මේ පණිවිඩය දෙන්න එයා කියනවා මේ පණිවිඩය දෙන්න අපිට වීඩියෝයක් කරලා දෙන්න කියලා. ඒ වගේ ගමේ මිනිස්සු ගොඩක් කැමති නේද? එයා වීඩියෝත් ගොඩක් තියෙනවා අපි YouTube නොදාපු වීඩියෝ. ඔව් නොදාපු ඒවා තියෙනවා. කන්සල්ට් කරපුවා ඒ ජිස් එකට. ඒ වගේ එහෙම ගමේ මිනිස්සු ගොඩක් ඇත්තරම මාර ප්‍රචාරයක් දෙන්න කියන්නේ. හරි ආසයි යාලා අපි වැඩේට. වැඩේට. ඉතින් එතකොට දනුක කීයේ දැන් තාම ඉස්කෝලේ යනවද කොහමද? ආ තාම යනවද? කී අවසරද? 12. ඉතින් එතකොට දැන් හරි දැන් ගෝණ නැහැ එතකොට මොකද දින්නේ ගිහිල්ල මාළු දෙන්නයි කටේ මාළුවයි එතකොට මාළු හතක්වත් අරන් ගෙන්නේ යට ගිහිල්ලා විනාඩි 10කට පස්සේ උඩ එන්නේ. එච්චර වැඩේ. සුපිරි වැඩේ. යංගෝ වැවට පෙන්නන්න සුපිරි වැඩේ. අපිට එහෙම කටෙනුයි යතිනුයි අරන් මාළු පෙන්නන්න පුළුවන්ද? ඇත්තට පුළුවන්. අවුලන්නේ නැහැ නේ. මාළු මම කියන්නේ අල්ලපු මාළු ගොඩින් අරගෙන ගිහිල්ලා කිහිල්ලෙත් ගහගෙන. හොරෙන් අරගෙන. අත් දෙකේ දෙන්නයි කිහිල්ල දෙන්නයි කටේ එකයි කන් දෙකේ දෙන්නයි. ගහගෙන දෙනවා. ගහගෙන තව යට යන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි විනී ප්‍රොඩක්ෂන් ලගේ ගමට ඇවිල්ලා ඉතින් කට්ටිය එක කතා කරන් ලැබිච්ච එක ඉතින් බොහොම සන්තෝසයි. ඉතින් හරි ලස්සන ගමක්. ගමක් කියලා කැතක් නැතුව කියන්න පුළුවන් ගමක් නේ. ඉතින් දැන් අපි වීඩියෝ දකිද්දි එච්චර දැන් ඇත්තටම ඔයාලා කොහෙද කින්ද මන්ද කියන්නේ අපි දකින්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එක ගේන්න හේතුව තමයි මෙයාලා මාර විදියට දේවල් තුලින් ගියපු මිනිස්සු අපිට වැඩිය. අපි යුද්ධේ ඒ කාලේ අපි ටවුන් එකට යන්න බයයි බෝම්බ පුපුරනවා කියලා. හැබැයි ඔයාලා දන්නවද මේ කට්ටිය ඉස්සරහට ටීවී බලන්නවත් නැහැලුනේ. නැහැ. එයාගේ දෙට ඇහෙන්න ටීවී එකක් දාන්න තියවස්ථා තිබ්බා. දාන්න බෑනේ. අනිත් එක තමයි මේ අර ටීවී එකේ අර උඩ ඇන්ටනාවේ ලයිට් එකට ටාගට් කරනවා. ඒ කියන්නේ ඇන්ටනාවේ ලයිට් එක බලද්දී ලයිට් එකක් බලද්දී ඒ බලුබ්බේට ටාගට් කරනවා. ඒ කියන්නේ අර සද්දයක් ඇහෙන ඒ කියන්නේ අපි නිතරම අවධානයෙන් ඉන්නේ ටීවී එකේ සද්ද අඩු කරලා මොකද අරහෙන් ආටි ගහද්දී මේ පිකප් කරන ඒ කියන්නේ පිකප් එකේ සද්දේ ඇහුණ ගම බංකර් වලට යන්න ඕන. ඔය දැකලා ඉත රජෙන් හැම ගෙදරකම ඒ දවස්වල 75,000ක් දීලා බංකර් හදලා තියෙනවා. හැම ගෙදරම බංකර් තිබ්බා. ඒ වගේම අපි ඊට කලින් තිබ්බ පොළොවේ යටට බංකර් හදලා ඒව උඩ පේන්නේ නැති වෙන්න හදලා එහෙම තිබ්බ අතරම වඩම පෙන්වන්න දෙක තුනක්. මේ තාමත් තියෙන හැම බංක ගල්වල වෙනම මල්ලක් හදන් ඉන්නේ මේ ඩෙන්ටිටි එකයි උප්පැන්න ටිකයි පවුල කට්ටි එක දාගෙන හදිස්සියක් වුණ ගමන් ටක් ගාලා හරි වෙනම මල්ලක් හැම ගෙදරකම හදන් ඉන්නේ ඩෙන්ටිටි එක දාගෙන කඳුළු නේද යනවා එනවා ඉතින් අර යුද්ධේ මොන වුණත් අර මේ ගම් වලින් ගියපු නැති එක ආමිකටත් අනිවාර්යයෙන් ලොකු ශක්තියක් වුණා මේ මිනිස්සු මෙහෙ යන්නේ නැති එක මොකද එයාලට මොකක් ප්ලෑන් කරලා ගන්න බෑ ඔයාලට ගියා යන්න හිතුනේ නැද්ද ටොයිලට් එකට කීපාරක් දාටි වැඩනේ පාරක් ඒවා දැන් බලන්න සොයිසාට මාර අකර දෙබ්බෙන් වෙලා තියෙන්නේ වත්තර නමයක් යකෝම් වත්තරම නමයක් ටොයිලට් එකට දුනක් වත්තර නමයක් පොයිසස් එකෙන් බඩු වැටලා වැඩිපුර ගැව්වේ සොයිසලා ඉදන් මට ඇත්තටම ලස්සන මතකයක් තියෙනවා ඔව්
අපි දෙන්නට වෙච්ච සිද්ධියක් අපි අර කළු ගල්ලෝඩ් එකක් බානවා කියලා තමයි අපි දෙන්න හිතුවේ. කවන්නද කිව්වද? ඉසාර එක ලස්සන. මේ දැන් මම යනවා මේ වී කැල්ලක් අරන් කොටන්න යන්නේ. මෝල්ට දාන්න යනවා. දැන් යනකොට හිමින් දැනෙනවා ටක් 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 ගානද? මොකද ගල් බානවා ඔබ. ඉවරද? මොකද නෑ නෑ ගල් බානවා වෙන්න බෑ. ෆයර් එක ලෝෙත් කියලා හරිද? ඊට ආයෙ ඇහෙනවා. නෑ ගල් බානවා බං. දැන් ටිකක් සැරට වදින ටක් ටක් ටුම් ගානද හරිද? ඊ ගහන පංකිය ඊ උඹ පංකිය ඊට සනි කමු උදිව දැන් ඔයා බයිසිකලේ ආ පොඩිනේ මට මූතන මාත් මේක බයිසිකලේ පිටින් අතහැරලා මාත් දිව හරිද දැන් මම තද මූ නෑ දැන් කොහෙවත් තව ඒක තව තියෙන ඉස්සරහට ගැල්ලක එක බඩ ආවු නෑ කියන්න ඔකට කිය පොඩිනේ පොඩි 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 පොඩිනේ දුවලා වෙන බංකරේක වඩන මම දැන් මූ දන්නේ මම එහා ගෙදර බංකරේ හරිද මට ආරංචින මූ ඉඳලා තියන්නේ හා ගෙදර බංකරේ මූට පොඩි දෙයක් ඇතුලේ වුණා සිද්ධිය හරිද මං ගෙදර ගියාම මේ අන්න අරු අර බංකරේ අරුවට මේ එලා හොදන්නත් එලානේ ඒ කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් මිනිස්සෙට ඉතින් මේ මර බය කියන එක ඉතින් ආවට පස්සේනේ ඒ කියන්නේ ඔයාලට ඒ කාලේ නියම් වෙඩි සද්දයක් කියන්නේ සාමාන්‍ය දෙයක් නිකන් ඒ කියන්නේ අපි සරසෙන් වෙන් එලවෙන් නියම් කිව්වට පිස්ටල් එකෙන් තිබ්බට දුවන්නේ නැහැ උඩ මේකට තමයි බේස්ට් එක ගහන්න ඕනේ නෑර මුලින්ම මේ කියන්නේ ගහන්න කලින් මුලින් ඩුක් ගාලා යන සද්දේ ආපුවන් කට්ටියද දැන් අදින් දුවන්න මෙහෙ කරා ඒ කියන්නේ එහෙන් එහෙ අර නිකන් මේ මොකද්ද ආටි එහෙන් බුක් ගාලා යන සද්ද ඇහෙනවා ඒක අවදානින් ඉන්නේ හුලන් කපාගෙන යන සද්ද කීින් ගාලා ඇහෙනවා පිකප් එක නිකන් යන ඩුම් යන්නේ එකේ හරිනේ අරනේ අර නිකන් වේව් එකක් උද බුක් ගාලා බේස් පාර වගේ ආමි ෂෝ වල ඇහෙන්නේ අර ගාලා ඒ සද්ද ඒ බොරු සද්ද නෙමෙයිද ඒවා හුලින්ම ඩුක් ගාලා යනවා පිකප් එක ඊට පස්සේ තප්පරේ දාන්න මල්ලේ ඒ සද්දාපු හැටිය කට්ටිය දුවනවා මොකුත් නැහැ මේ අර කලබල එක්කුණ ගම ගහන්න මේ ඒකක් තිබ්බ මෙතන හන්දියේ ආකාරයේ ආරංචියක් ආරේ ආමිකින් හරි කැම්පින් හරි මෙහෙර මෙසේජ් දුන්න ගම එක අරගෙන එක කරපුවා කියන්නේ ගමන වහනවා අරෙන් එකක් ගැහුවත් දක් ගාලා මෙහෙ මෙහෙ කරගෙන ආය කෙලින්ම තප්පර ගානට බංකරය ඇතුලේ ඔව් ඔය බංකරේ දුවක් දිනුත් ඔය පැටලලා වැටෙනවත් ඇදිනේ ඔව් එහෙම ඉස්කෝලේ ට්‍රේනින් කරලා තිබ්බේ ළමයිට මෙහෙම යන්න එහෙම පිකප් එක ගහනවා ඩවුන් වෙලා යන හැටි ඔක්කොම බංකර වලට යන්න ඉතින් ඔන්න බලන්න දැන් අපි දැන් යුද්ධ ගැන මහා ලොකෝට සමහරු Facebook post දානවා ඈ සමහරු එක එක ඔස්තාර් කතා කියනවා හැබැයි ඇත්තටම යුද්ධෙන් මාර දුකක් විඳ මිනිස්සු තුන ආවලා හිතනද සමහර වෙලාවන් නිදාගෙන ඉන්න රෑ වෙන්න පුළුවන් ඔව් ආහාරෙන් සයිරන් එක වදිද්දි කෙලින්ම දුවන් ගිහිල්ලා බංකරය අස්සට යන්න ඕනේ කොටි කොහොම දැන් ඔහොම ගහන්න නැතුව ඇවිල්ලා අපි හිතමු දැන් ආක්‍රමණය කරන් ආවා කියලා මෙහි කැලේ හොයන්නත් බෑ ඉතින් ඇත්තටම මේ හැම ගෙවන තප්පරයම්ම මරබයින් ජීවත් වෙන්නේ ළමයා ඉස්කෝලේ ගියොත් ගෙදර එනකන් අම්මලා බලාගෙන ළමයා ගෙදර එන්නේ බලාගෙන ගේ තියනවද කියලා නේ ඔව් අර යුද්ධ නැවතුනා කියන එක ඔව් එතකොට ඒක දැනෙන ඒක තමයි ඒ වගේ ඇඟිම 2009 පස්සේ තරම් ඒ කියන්නේ මා ඊතර නිදහසක් ඒ අර බය නැති වුණ එක ඔව් දැන් සොවිසා ගෙදර එන්නේ මේ ටොයිලට් එක තියනවද කියලා බලාගෙන හොරත් අර සවුන්ඩ් එකෙන් කියන්නේ බඩු ටොයිලට් එකේ ටොයිලට් එකේ වාචා ගමේම ප්‍රසිද්ධ වෙන්නේ නැති කතාව නේද? ඔව්. සොයිසලයි ටොයිලට් එකේ හැම පාරම වැටෙද්දි. දැන් ඔයාලා මොකද හිතන්නේ ඇයි කොටි සොයිසලයි වත්තරම ගහුවේ? දැන් ආටි 9ක් කියන්නේ ඉතින් සෙල්ලම් නැහැන්නේ. එතකොට සොයිස ඔයාලට ගෙදර වෙන තැනක හදන්න තුන් නැද්ද නැත්නම් ඔයාලට තරහක් ආවෙ නැද්ද ඇයි හමුදා මෙතන කඳුර ගැහුවේ කියලා
ඒ කාලේ කොහොමද මේ හමුදාවේ අපේ සොල්දාදුවන් ඔයාලට කොයි වගේ මේ සපෝට් එකක්ද දුන්නේ? අමල සපෝට් කියන්නේ ඒක කියන්න බැරි තරම් නේද? සහෝදරයෝ වගේ ඇත්තරම මේ හවසට සෙල්ලම් කරන්න එනවා හැම වචන වලින් කියන්න අමාරුයි. එයා මාර බැදීමක් තිබ්බ අපිත් එක්ක. උදා උදා ඊට පස්සේ අපි සිවිල් ආරස්සක බලකාය ගොඩක් සේවයක් කරා. ඉස්සරහා ලයින් එකේ ඒ කියන්නේ මීටර් 50න් 50ට වගේ ඒ වගේ පොයින්ට් දාලා එහෙම තමයි ලයින් එක ඉස්සරහා හිටියේ. අදටත් ඒ ජීවිතුන් අතර නැති වුණත් ඒ කියන්නේ අමතක වෙන්නේ නැති ආ ඒ කියන්නේ ඔයාලා එක්ක සෙල්ලම් කරපු අය ජීවිතෙන් ජීවිතේ මන්දිකේපු අයත් ඉන්නවා අනිවාර්යයෙන්ම මංගලයි මංගලයි අසංක ඒ කියන්නේ අපිත් එක්ක හවස සෙල්ලම් කරලා හීට් මෑන් ටීම් එක තමයි යලා හිටියේ යලා හීට් මෑන් ටීම් කියන්නේ 8 දෙනෙක් ගේම් ටීම් එකක් හදනවා 10ක් විතර ඉන්න හීට් මෑන් ටීම් එකක් ඉන්නවා යාලේ යනවා ගිහින් කැලේ පොඩ ඔත්තු බල්ලා ඒ තියෙනවද ඒ කියන්නේ සතුරු කඳුර ආක්‍රමණය කරන එකක් තියෙනවා ගිහින් ආ යාලා ගිහිල්ලා අර මේ චිත්‍රපටිය වල වගේ නෑ චිත්‍රපටිය වල වගේ සතුරු කඳුර ආක්‍රමණය කරලා ඒ සිටියම් බැඳගෙන ඇවිල්ලා අපේ යුදාවුලා ලොකු කට්ටිය දෙනවා දීලා ඊට පස්සම ගහන්නේ ඒ කියන්නේ කමාන්ඩෝ බටේ වගේ නෑ ආමිකේම ආමිකේම එස්එෆ් සබ්ජෙක්ට් එකක් තියෙනවා නිකන් නිකන් මේ යුනිට් වලත් යනවා ඇත්මන් ටීම් ට්‍රේනින් කරලා ඊට පස්සේ ඔව් සමහර වෙලාවට ඉතින් ගියපුවම ආයෙන්නේ නැහැ එන්නේ නැහැ කියන්නේ දරා ගැනීම තියෙන දවස් දින හතක් කර කන්න නැතුව ඉන්න පුළුවන් දරා ගැනීම තියෙන ඔව් එහෙම ටීම් එකක් තමයි ඒ අර යවන්නේ තේ ඉතින් මේ ගමේ ඉඳන් එහා ගමට ඔව් එහා ගමට යවන්නේ සමහරට එන්න විදිහක් නැහැ භාෂා තුනම දැනගන්න ඕන අනිවාර්යෙන් තමිල් භාෂාව ඒ කට්ටිය තියෙන්න ඕනි ඒ කියන්නේ එල්ටිටි එකත් එක්ක ජීවත් වෙන අවස්ථාව තියෙන කට්ටියට ඒ යන කට්ටියට කොහමද ඉතින් ආමිකේ ආය නැත්තම් ඉතින් අපිත් නෑ වගේ අපේ අර තමයි ඇත්තම කතන්දරේ අමලයි අපේ අර පරක්කම් වල කොල්ලෙක් අවුරුදු 5ක් ඉඳලා ඔව් ඒ තමයි මේ ඉතින් ඔන්න බලන්න ඉතින් අපි හිතනවට වඩා අපි හිතනවට වඩා සෑහෙන යුද්ධ කියන එක හරි දරුණුයි නේ ඉතින් මටත් ඇත්තම දැන් අද ඔයාලා එක්ක කතා කරද්දී මටත් ඔය අද්දකීම ඇත්තම ලොකුවට නෑ බොරු කියන්න ඕනේ නෑ ඉතින් මේ එක සෙල්ලම් නෑ හැම තප්පරේම කොයි වෙලේ කොහෙට වදීද මොනවා වෙයිද නේ කොයි වෙලේ ගෙවල් දොරවල් දාලා යන්න වෙයිද කොයි වෙලේ නිදියන් ඉදදී ආටියක් ඇවිල්ලා ගෙටපාත් වෙයිද ඉතින් ඔහොම මේ ආටි වැටලා පිපිරිච්ච නැති වෙම තිබ්බ නැද්ද එහෙම තිබ්බොත් තිබ්බා ආමි කෙවල ස්ප්‍රේ කරනවා කියන්නේ එතන පුපුරවනවා මම හිත කට්ටිය අයින් කරලා එතනින් ඔව් ඒක එහෙම පුපුරවනවා ඒ වගේ කියන්නේ වැටිලා අර පොඩි මල්ලි කෙනෙක් අවුරුදු මම හිතන්නේ ඒ වත්තර වැටුණා වත්තර වල අවුරුදු 4යි තාමත් මේ මල්ලි ඇස් දෙක පේන්නේ නැහැ මේ පුපුරලා ඒක පුපුරලා ඒ කියන්නේ කැලිසු කැලිසු පාවුදින් එහෙම ඒ කියන්නේ S2 පේන්නේ නැහැ කියන්නේ ඒ දෙයින් උපතින්ම නෙවෙයි අදලත් ඉන්නවද ලොකු ඒ අයවට S2 පේන්නේ නැහැ අදට පේන්නේ නැහැ ඉතින් ඔහොම තමයි විනීලගේ යුද්ධ අතීත මතක සටහන් ඉතින් ඔයාලා මොනවද අනාගත බලාපොරොත්තු මේ YouTube එකත් එක්ක තියෙන ලොකු කියන්න මොනවද හරි සම්පත් බල කියන YouTube බලාපොරොත්තු කියන්නේ ඉතින් subscribe පරස් 10ට යන එක තමයි ළඟම තියෙන එක. ඉතින් ඔන්න ඔයාලා මගේ channel එක subscribe කරලා හෝ නැතා හෝ මේ video එක බලන ඔයාලා අනිවාර්යෙන් ඔන්න මම විනීලගේ link එක දාලා තියෙනවා ගිහිල්ලා අනිවාර්යෙන් subscribe කරන්න. අපේ කොල්ලෝ ටික සුපිරි වැඩක් කරනවා මේ සෑහෙන දුර ඉඳලා. ඉතින් ඇත්තටම අපි අග යන්න ඕනේ නිකන් බොරුවට දේවල් කරනවට වැඩිය කුණුහරුප දානවට වැඩිය ඇත්තටම හොඳ දෙයක් කරනවා ඉතින් ඇත්තටම මිනිස්සෙක්ව සතුටු කරනවා කියන්නේ එක එක කුණුහරුප දාන්න නැතුව මිනිස්සෙක්ව සතුටු කරනවා කියන්නේ මිනිස්සෙට සිනහවක් දෙනවා කියන්නේ ඒක අපිට මිල කරන්න බෑ. ඔයාලා දන්නවද සිනහව කියන්නේ අපි කියනවා ඒකට ડોක්ටර්ස්ලා කියනවා ඒක inner jogging එකක් කියලා. අපිට දැන් අතපය හදා ගන්න ඕන නම් ඒවා ශක්තිමත් කර ගන්න ඕන නම් අපිට ජිම් එකකට ගිහින් කරගන්න පුළුවන්. හැබැයි සිනහව තුලින් අපි hina වෙද්දී අපේ ඇඟ ඇතුලේ තියෙන හැම අවයවම වැඩ කරනවා. ඉතින් එතකොට ඒවා රීෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඔයාලා මේ කරන්නේ ඇත්තටම කියව ලොකු පුණ්‍ය කර්මයක්. ඉතින් ඔය හැම දිනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මන්ටම සබ්ස්ක්‍රයිබර්ස්ලා 50,000 නෙමේ ලක්ෂෙම ගන්න හැකි වෙන්න කියලා. ඉතින් මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න. විනීලගේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න. ඔන්න link එක දාලා දෙනවා. ඉතින් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම හිතුවට අවස්ථාව දෙන්නේ නැතුයි කියලා. ඇත්තටම මේ කියනවා නම් මේ දැන් අයියෝ පැය කීයක් ආවද මෙහෙට? පැය 4ක්. 4 හැමාරයි. 4 හැමාරයි.
ඉතින් සාමාන්‍යයෙන් අපි වගේ සෙට් එකක් බාන්න ඉතින් එහෙම YouTube කෙනෙක් එච්චර පැය 4-5ක් එහෙම කැපකිරීමක් කරලා එනවා කියන්නේ ඒක මාරම දෙයක් අපිට මාරම ශක්තියක් ඉතින් සෑහෙන මාර නිහතමානී ඔයගෙ දැන් අපි ඉන්ටර්වයුව බැලුවත් අනිත්‍යවට වඩා මාමේ අයියා කේ කියලා කියන්නේ මාර නිහතමානී කෙනෙක් තමයි ඉතින් නවායිය කියන්නේ ඉතින් මේ වගේ ඇවිල්ලා අපිට ලොකු ශක්තියක් ඇතරම ඒ කරපු දෙයට ගොඩක් ස්තුතියි අපේ ටීම් එක වෙනුවෙන් මම ස්තුති කරනවා ඒ වගේම ඉතින් ඔයාටත් ඉස්සරහට වගේ තියෙන හැම හීනයක්ම හැබෑ කරගන්න ශක්තිය ධෛර්යය හැමදේම ලැබේවා කියලා අපි ටීම් එකේදී ප්‍රාර්ථනා කරනවා හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු ඉවර කරනවද මම ඊට පස්සේ මේ